ති දෙක ගැන අනතුරුවේගවීමක් යලිපරට වහන්න වෙයිද. තවත් සති දෙකගින් මෙරට ප්‍රධාන කෝවිට් ප්‍රබේදය බවට ඕමික්‍රෝන් පත්තිය හැකි බව සෞඛ්‍ය මාත්‍යශයේ කෝවිට් ප්‍රධාන සබන්ධ කාරකවෛද්‍ය අල්වල් හම්දානි මහතා අනතුරුව අගවාතිබෙනවා. මෙම තත්වය මත විදෙස් ගතවසිට පැමිණෙන පුද්ගලයන්ට ගුවන් තටුපොලේදී සිදුකනු ලබන ඇන්ටිජන් පරිීක්ෂණ මගින්, කෝවිඩ් ඩාසාධි වට තහවුරු වන්නේ නම් ඔවුන්ගේ ජෛවසාම්පය ජාන විශ්ලේෂණ පරීක්ෂණ සදාහායමු කරන බව වෛද්‍ය අන්වර්හම්දානිමහතා ප්‍රකාශ කළේය. එසේ ජාන පරිීක්ෂාවට යොමු කරන්නේ කෝවින් ප්‍රේදය හදුනාගැීම සදයින්. මෙ අතර ෝමිකෝන් ඩල්ටා වයිරසට වඩා තුංගුණක වේගයකෙන් ්‍යප්ත වන බවටද පරිංෂණවලින් හෙලිව ඇති බව ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සයිල ජයව විද්‍යායතනය අධ්‍යක්ෂක චන්ධම ජීවන්දර මහතා ට්‍රීට පරිවිඩයක් නිකුත්් කරමින් කියයා සිටි මේ වනවිට ඕමිකරෝන් ආසාධීත පුද්ගලයන් හතලිස් අටදනෙකු කොළඹ ගම් පහස අනුරාධ පුරසා බදදුල්්‍යාන ෙස්ත්‍රික්ක වලින් හමු වේතිබ එම ආසාධත්‍යයන් හතලි සට දෙනගෙන් එක් ආසාධිතයෙකු පමණක් අනුනදුපුර දිස්ත්‍රික්කෙන් අනාවරණය වී ඇති අතර සෙසු ආසාධ්‍යයන් හතලි සද දෙනා කොළම්ඹ ගම්පහසා බදදුල්ල දිස්ත්‍රික්කවලින් හමුුවේ තිබේ. එම ආසාධතියන්ගෙන් වැලි පිරිසක් විදෙස් ගතව පැමිණ සිටි පිරිිස අතර සෙසු ආසාධිති්‍යන් නොවන්ගේ ආශ්‍රතියන්ය. ඔවුන් මේ මනමට ප්‍රතිකාර සදා නිරෝධාන මධ්‍යස්ථනවට යොමු කරතිබේ ෙමරට මිකන් ්‍යප් වෙමින් පවතින නිසා COVID- ප්‍රතිශක්තික දෙන්නැතේ තුංගනි මත්‍රාවව ලබාගැනීම වැදගත් බව ප්‍රකාශ කරේ. මේ අත උත්සව සමය ජනතාවගේ හැසිරීම හේතුවෙන් ඉදිරි සති දෙකක කාලය ඇතුළද COෝVID ්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මල් කාන්ති ගල්හේන මහත්මය පවසයි. ජනතාව සෞඛ්‍ය මාර්ගෝප දේශ නොතකා සාපපු සංකීන්නවලට යාමස් සහ, විනෝධ චාරිකා යාමහේතුවෙන් කෝVවිD් සීග්‍රව්‍යා්තියක් සිදුවිය හැකි බව විසේ සජ වෛද්‍යවරය අවධාරණය කළය. මෙසේ රටපුරා ඉදිරි සති දෙක තුළ ඕමිකரோෝන් ෛරසය පැතිරැගේ හෝත් යල්ලි රට වසා තැබීමට සිදුවිය හැකි බවද බොහෝ දෙනිෙකු තුළ විශ්වාසයක් පවති. කෙසේවෙතාත් නැවත් යාලි රට වැසීමක් සිද නොකරන බවයි දේශපාලන අධිකාරීන් පවසන්නේ.